රංජිපානි ඉම්රාන් ඇත්තටම මේ වෙනකොට ජීවතුන් අතර ඉන්නවද? ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස්සේ රංජිපානි ඇත්තටම හිටියද? මේ පාතාල ඝාතන මාලාවේ අලුත්ම විදිහේ පරිච්ඡේදයක් පෙරලෙන පටන් අරන් තිබෙනවා. ඝාතනය කරාට පස්සේ පෝස්ටර් කැම්පේන් එකකුත් පටන් ගන්නවා. මේවා මෙහෙම වෙන්න පුළුවන්ද? විවිධ ආකාරයෙන් විවිධ අදහස් ඉදිරිපත් කරන පුද්ගලයන් අමුතු විදිහේ තිරනාටකයක් මේ සිද්ධවීම් එක්ක නිර්මාණය කරන බව පේන්න තියෙනවා. කොහොමද මෙහෙම සිද්ධ වෙන්නේ? අද උදෑසන වාර්තාවුණු කරුණකුත් එක්ක යම් තිගැස්මක් ඇති වුණා. පුරවැසියන්ට දේශීමා බාධාවකින් තොරව තොරතුරු ලබා ගැනීමටත් ලබා දීමටත් ඇති අයිතිය දරු කරමින් අපි මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම්. මේ YouTube ලිය වෙන වෙබ් කතුවැකිය විමසාගේ කොළම. ලංකාවේ කීර්තිමත් පුද්ගලයන් දෙදෙනෙක් පසුගිය පෙබරවාරි මාසයේ ජීවිතක්ෂයට පත්වෙනවා. ඝාතකයින් ඔවුන්ව මරා දමනවා. එක්කෙනෙක් වෛද්‍යවරයෙක්, අනිත් කෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. මේ දෙදෙනාටම ජීවිත අහිමි වෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධයෙන් තවමත් නිවැරදි ආකාරයක පැහැදිලි අදහසක් සමාජය හමුවේ නිරාවරණය වෙලා නැහැ. ඔවුන් හෙලිකරමින් හිටියේ රටේ ඖෂධ මාෆියාව, අනිත් පැත්තෙන් ආහාර මාෆියාව පිළිබඳ තොරතුරු. මේ ඝාතන සිදුවීම් යට ගිහිල්ලා මීට වඩා කතාබහට ලක් වුණු සිදුවීම් දාමයක් පසුගිය සතියේ නිර්මාණය වුණා. ඒ තමයි ක්ලබ් වසන්ත නැත්නම් සුරේෂ් වසන්ත පෙරේරා මහතාගේ ඝාතනයත් එක්ක මතුවෙච්ච සමාජ කතාබහ. මෙවැනි ඝාතන සිදුවීම් අපේ සමාජයේ විටින් විට අහන්නට දකින්නට ලැබෙනවා. බරපතල තත්ත්වය තියෙන්නේ රටේ පොලිසිය යුක්තිය නමින් මෙහෙයුමක් පාතාලයේ මර්ධනය සහ අද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිය රැහැනට කුටු කර ගැනීම සඳහායි පවසමින් දැඩි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන වෙලාවක මෙවැනි ආකාරයේ ප්‍රහාර සිදුවීම. ආසන්නම සිදුවීම ඊට මාස කිහිපයකට පෙර වාර්තා වුණා. ඔබ දන්නවා බෙලි අත්ත ප්‍රදේශයේදී ලංකාවේ දේශපාලන පක්ෂයක ප්‍රධානියෙක් ඇතුළු කණ්ඩායමක් ඝාතනයට ලක් වෙනවා. පංච පුද්ගල ඝාතනයක්. මහදවල් වෙඩි තබා පුද්ගලයින් 5 දෙනෙකු ඝාතනය කර ඝාතකයින් පලා යනවා. ඝාතකයින්ට මොකද වුණේ කියන කාරණාව පිළිබඳව ජනතාවට ඒ හැටි අවබෝධයක් නැහැ. ඒ වෙලාවේ මේ සම්බන්ධයෙන් අපි කතාබහ කළා විතරයි කියලා අපිට වෙලාවකට හිතෙනවා. ඒ වගේම සිදුවීමක් තමයි ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම. ඉතින් මේ ඝාතන සිදුවීම් එක්ක ඔබ අපි දකින දෙයක් තමයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවල YouTube නාලිකාවල මේ ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විදිහේ අදහස් ඉදිරිපත් කරන්න පටන් ගන්නවා. සමහරු මේවා මේ දැක්ක වගේ කියනවා. එතන හිටියා වගේ කියනවා. සමහර කට්ටිය හිටපු හමුදා නිලධාරීන්, සමහර කට්ටිය මාධ්‍යවේදීන්, සමහර කට්ටිය හිටපු පොලිස් නිලධාරීන්, සමහර කට්ටිය විවිධ ආකාරයේ පුද්ගලයන්. මේ අය මේ කරුණු කාරණා කොහොමද හෙළි කරන්නේ? මේ අයට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් තොරතුරු ලැබෙන්නේ කොහොමද? මේ අයට ඕන දෙයක් කිව්වහම මේ කරුණු කාරණා පිළිබඳව යම් කිසි ආකාරයකින් අපරාධ පරීක්ෂකයින් නැත්නම් ශ්‍රී ලංකා පොලිසිය මේ හෙළි කරන කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් සිද්ධ කරනවද කියන කාරණාව අපි ටිකක් හිතන්නට ඕන. එහෙම නැතුව ඒ කණ්ඩායම් ඇවිල්ලා Tamanට හිතන දේවල් කියලා යනවද? ඇත්ත සිද්ධිය යටපත් වෙලා වෙනම විදිහේ සිද්ධියක් නිර්මාණය වෙනවද? වෙනම විදිහේ සමාජ කතිකාවක් නිර්මාණය වෙනවද? නිර්මාණය කරනවද? මෙන්න මේ කාරණාව සම්බන්ධයෙන් විශේෂ කරුණු හෙලිකිරීමක් අපි කරන්න සූදානම්. පසුගිය කාලයේ මුළුල්ලේම ලංකාවේ සිද්ධ වෙච්ච අපරාධ රැල්ලෙහි, ඝාතන රැල්ලෙහි මෙවැනි ආකාරයේ යම් කිසි ආකාරයක තොරතුරු ඉදිරිපත් කිරීම අපි දැක්කා. පාස්කු ප්‍රහාරය ඇතුළුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් විවිධ කණ්ඩායම් විවිධ විදිහේ අදහස් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. අපි දැක්කා ලංකාවේ ඇතුලේ, ලංකාවෙන් එළියේ මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු සංසරණය වෙන ආකාරය. එක තැනකදී ගෝඨාභය රාජපක්ෂ මහතා බලය අත්පත් කර ගැනීම සඳහා සිද්ධ කරපු දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට මේක සමහරු හඳුන්වා දෙන්න උත්සාහ කළා. තවත් පිරිසක් අපිට මතකයි Channel 4 නාලිකාවේ මේ සම්බන්ධ විකාශ වෙච්ච වැඩසටහන. එහිදී අනාවරණය කෙරුණා මේ ඝාතන සිදුවීමට ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ප්‍රධානියා
සම්බන්ධය කියන කාරණාව කියවුණ චෝදනා එල්ල වුණ ඒත් එක්කම එල්ටිඩි සංවිධාන කාලයක් සම්බන්ධ වෙලා හිටපු ශිවසුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් මහත්මයා මේකට සම්බන්ධය කියලා කියවුණ. ඉති මේ විදිහ විවිධ විවිධ කාරණා අපිට YouTube නාලිකා හරහා සමාජ මාධ්‍ය ජාල හරහා අපිට අහන්න දකින්නට ලැබුණා. ඒ විතරක් නෙමෙයි ඔබට මතක ඇතිනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට එන්නට කලින් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියන දෙදෙනාම ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව කතා වුණා. සරත් පොන්සේකා මහත්මයාගේ නම මේකෙදි කියවුණා. රනිල් වික්‍රමසිංහගේ නම මේකට සම්බන්ධ වුණා. මේ අය මේ ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ වෙලා හිටියක් කියලා කියවුණා. ඒක ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශ්වය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා නාලක සිල්වා මහත්මයාට තමන්ගේ රාජකාරිය අහවල් කරන්න සිද්ධ වුණා. වැඩ තහනමකට ලක් වෙනවා. මේ සිදුවීම් එක්ක පාස්කු ප්‍රහාරය ඇතිවීම වළක්වා ගැනීම සඳහා තිබුණු ඒ ඉඩ ප්‍රස්තාවන් අභිහිර වුණා කියලා සමාජයේ කතාබහක් නිර්මාණය වෙනවා. මේ කරුණු අනාවරණය කරනවා නාමල් කුමාර කියලා පුද්ගලයෙක්. මේ කරුණු ඇත්තද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ සරත් පොන්සේකා සැලසුම් කළාද? මේ කරුණු ඇවිල්ලා YouTube නාලිකාවල කියපු සමාජයට අනාවරණය කරපු නාමල් කුමාරලාට මොකද සිද්ධ වුණේ? මෙන්න මේ උබතෝ කෝටික ගැටලුව නැවත වතාවක් කරලට ඇවිත් තිනවා. සමහර වෙලාවට සමාජයේ යම් යම් ක්‍රියා කාරකම් සමාජයේ යම් යම් සංසිද්ධීන් අතිශෝක්තියට නැංවීමක් හෝ යම් කිසි ආකාරයකින් තව තවත් මේ සමාජයේ විමර්ශනාක්ෂි නැත්නම් සමාජයේ ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමේ යම් යම් සැලසුම් තිබෙනවාද කියන කාරණා මේකත් එක්ක එළියට එනවා. විවිධ පිරිස් විවිධ කරුණු කාරණා පරස්පර කරුණු කාරණා ඉදිරිපත් කරනකොට විමර්ශන සිදු කිරීමේ හැකියාව නැති වී යනවා. රටේ ජනතාවට මේ සම්බන්ධ නිවැරදිව කියවා ගන්න හැකි වෙනවා. අනිත් අතට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු නොකරන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඔබට මතකයි මාකඳුරේ මදුෂ් ඝාතන සිදුවීම? අපි දන්නවා ලංකාවේ අපි නෙමෙයි කියන්නේ පොලිසියමයි කියන්නේ ලංකාවේ හිටපු ප්‍රබලම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කියලා මාකඳුරේ මදුෂ්. එතකොට මදුෂ් ලක්ෂිත එහෙම නැත්නම් මාකඳුරේ මදුෂ් ඝාතනය වෙන්නේ පොලිස් අත්අඩංගුවේ සිටියේදී. ඩුබායි රටට ගිහිල්ලා ඔහුව අත්තරමට අරගෙන ඇවිල්ලා පොලිසිය අපරාධ කොට්ටාශ්වයේ රඳවාගෙන ඉඳී. පෑලියවල විශේෂ අපරාධ කොට්ටාශ්වයේ රඳවාගෙන ඉන්න වෙලාවක ඔහුව ඝාතනය ලක් වුණා කියලා තමයි කියවෙන්නේ. මේ ඝාතනයේ පොලිසියට චෝදනා එල්ල වෙන්න පටන් ගන්නවා. නමුත් පොලිසිය කියන්නේ ඔහු යම්කිසි ආකාරයක විමර්ශන කටයුතු සඳහා රැගෙන යමින් සිටියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු ඔහුට වෙඩි තබා ඝාතනය කළා කියලා. එතකොට මෙන්න මේ වගේ කාරණා. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා, ඇත්තටම මාකඳුරේ මදුෂ් ඝාතනය කරපු ඝාතකෙයින් අල්ලගන්න තවමත් පොලිසියට බැරි වුණාද කියලා. අදටත් මාකඳුරේ මදුෂ් ඝාතනය කළේ කවුද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ බරපතල තත්ත්වයන් පිළිබඳව රටේ ජනතාව නිවැරදිව අවධානය යොමු කළ යුතුයි. දැන් මෙතනදී කියන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණාව. පාතාලය බිහි වෙන්නේ යම්කිසි ආකාරයකින් කොහේ හරි කොනක දේශපාලන සම්බන්ධතාවයක් එක්ක. ඊට පස්සේ මේ කාරණා ඉදිරියට යනකොට සමහර අවස්ථාවලදී මේකත් එක්ක පොලිසියත් සම්බන්ධ වෙනවා. අපි දන්නවා හරක්කටා සම්බන්ධ සිදුවීම. ඔහුට පොලිසියෙන් පැනලා යන්න උදව් කරන්නේ පොලිසිය ඇතුළෙන්. එතකොට මේකත් එක්ක අපිට පේනවා යම්කිසි ආකාරයකින් මේ පාතාලයේ ක්‍රියාකාරකම් එක්ක පොලිසියත් සම්බන්ධ වෙලා ඉන්නවා, දේශපාලඥයොත් සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් අවසානයේ අපිට පේනවා සීලු සාක්ෂි සාධක අතුරුදහන් කරමින් මේ පාතාලයේ යම් යම් දෙනා පොලිස් අත්අඩංගුවේදී හෝ එහෙම නැත්නම් යම් යම් අවස්ථාවලදී නැත්නම් ප්‍රධානම දේ තමයි ආයුධ හොයාගන්න ගිහිල්ලා ඝාතනය වෙන ආකාරය. ඉතින් මෙන්න මේ ඝාතන සම්බන්ධයෙන් කවුද වගකීම බාරගන්නේ? මේවා වෙනවම අපි අවධානය යොමු කරන්න ඕන දේවල්. මම මේ සිදුවීම් පෙළගස්වගෙන එන්නේ ඔබට විශේෂ යමක් කියන්න. අපි දැක්කා මේ විශේෂයෙන් මේ ක්ලබ් වසන්තකේ ඝාතනයත් එක්ක විශේෂ කාරණාවක් සමාජයේ එළියට ඇවිල්ලා තියෙනවා. දැන් ක්ලබ් වසන්ත ඝාතනයත් එක්ක අපි දැක්කා CCTV රූපරාමු චිත්‍රපටයක් වගේ මේ රූපරාමු පෙළක් අපිට දකින්න හම්බ වුණා. ඝාතකයන් එන විදිය, වෙඩි තබා පලා යන විදිය, වෙඩි තබන විදිය, ඔය සියලු දේවල් අපි බලාගෙන හිටියා පුරවැසියන් විදියට. ඒ තරම් අපි අවාසනාවන්ත වුණා. මිනිස්සු 3-4 දෙනෙකුට වෙඩි තියලා ඝාතනය කරන විදිය චිත්‍රපටයක් වගේ CCTV දර්ශන ඔස්සේ නරඹන්න තරම් අපි සාහසික ප්‍රේක්ෂකයන් පිරිසක් බවට පත් වුණා. මෙන්න මේ තත්ත්වය මේ සමාජ නිර්මාණය වුණේ කොහොමද?
මේක පිටිපස්ස හිටියේ පාතාලයේ විතරක්ද? දැන් මේ කාරණාව පිළිබඳ බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන් තියෙනවා. මේ ක්ලබ් වසන්ත ඝාතනයත් එක්ක සමාජයේ ඇතිවෙච්ච කතාබහ හරිම පුදුමාකාරයි. යම්කිසි පිරිසක් මේ ඝාතන සිද්ධියට කංජිපානි ඉම්රාන්ව සම්බන්ධ කරනවා. ඒකට ඔහුව සම්බන්ධ වෙන්න හේතු තිබෙනවා. මේ උණ්ඩ රන් ආලේපිත උණ්ඩ. ඒ උණ්ඩවල KPI කියලා සලකුණු කරලා තියෙනවා. ලංකාවේ පළවෙනි වතාවට වෙඩි තැබීමෙන් පස්සේ මේ ස්ථානයේ පතිත වෙන හිස් පතුරම් කොපුවල ඒ ඝාතනයට සම්බන්ධ මහමොලකරුවන්ගේ නම් සඳහන් කරලා තියෙනවා කියන කාරණාව ලංකා ඉතිහාසයේ කියවෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ කාරණාවත් එක්ක කංජිපානි ඉම්රාන් සම්බන්ධ වුණාට පස්සේ මේ සම්බන්ධයෙන් මේ ප්‍රවෘත්ති ලොකු වටිනාකමක් හම්බෙන අතර වාරේ ඊට සති දෙකකට සතියකට විතර කලින් කංජිපානි ඉම්රාන් ලංකාවෙන් එළියට ගිහිල්ලා පලා ගිහිල්ලා ප්‍රංශුවේ දේශපාලන රැකවරණ ලබාගත්ත කියලා ප්‍රවෘත්තියක් පළ වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම කංජිපානි ඉම්රාන්ට ඇප ලැබීම පිළිබඳව අමුතු විදිහේ කතා කියවෙන්න පටන් ගන්නවා. බරපතල අපරාජිත චෝදනා ගණනාවක් තිබුණු මත්ද්‍රව්‍ය චාවාරම්කරුවෙක් කියලා චෝදනා කරපු කංජිපානි ඉම්රාන් නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ පොලිසියේ විරෝධතාවයක් නොමැතිව ඇප ලබාගෙන ගියා කියන කාරණාව මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. මම දැක්කා ලංකා තෘත් වෙබ් අඩවියේ වාර්තා කරලා තියෙනවා කංජිපානි ඉම්රාන් ඇප ලබාගෙන තිබෙන්නේ අපි හිතමුකෝ උදාහරණයක් විදිහට එක්ස් කියලා දිනය කියලා. ඒ දිනයේදී ඒ අදාළ රූපරාමු පටිගත කරලා වෙනත් දිනයකදී ඔහුට ඇප ලැබුණු විදිහට මේවා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළා ප්‍රසිද්ධ කළා කියලා ඒ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඇයි මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙන්නේ? මේ කාරණාවත් එක්ක මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍යවරයා ටිලාන් අලස් මහත්මයා කියනවා මේ කංජිපානි ඉම්රාන්ට පලා යාමට ඉඩකඩ සලස්වන්නේ ඔහුගේ නීතිඥවරුන් කියලා. යම්කිසි ආකාරයකින් පාතාලයට පලා යන්න ඔවුන්ට මේ නීතියේ රැහැනින් එළියට යන්න උදව් උපකාර කරන්නේ නීතිඥකාරණ එහාට ගියපු නීතිඥවරුන් කියලා චෝදනාවක් එල්ල වෙනවා රටේ අමාත්‍යවරයෙකුගෙන්. ඉතින් මෙන්න මේ තත්ත්වයන් එක්ක බරපතල තත්ත්වයක් සමාජයේ තියෙන බව අපිට පේන්න තියෙනවා. මේ රංජිපානි ඉම්රාන් ප්‍රංශයේ දේශපාල රැකවරණ යටතේ ඉන්නවා කියන කාරණාව සමාජයේ කතාවේදී තමයි කංජිපානි ඉම්රාන් මහමොලකරුවෙක් විදිරින්දිමින් ක්ලබ් වසන්ත ඝාතනය කරා කියන කාරණාව කියවෙන්නේ. ලොකු පැටි මේකට සම්බන්ධ වෙලා ඔහු මේ කොන්ත්‍රාත්ව කංජිපානි ඉම්රාන් වෙනුවෙන් ලංකාවේ ඉඳගෙන ශිෂ්ට කරා කියන කාරණාව කියවෙන්නේ. ඒතොර මේ සමස්ත සිදුවීම් මාලාව කොහොමද නිර්මාණය වෙන්නේ කියලා ගත්තහම අපිට ඒකත් නිකන් බැලූ බැල්මටම නිකන් අවස්ථා සම්බන්ධතාවයක් තියෙනවා. කවුද කංජිපානි ඉම්රාන් ප්‍රංශයේ දේශපාල රැකවරණ සහිතව ඉන්නවා කියලා කිව්වේ? ප්‍රවෘත්තියක් ඇවිල්ලා තිබුණා, වාර්තා වෙලා තිබුණා, කිව්ව කෙනෙක් හොයාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙවම බරපතල සැකසංකා මතුවෙන තැන් ක්ලබ් වසන්ත ඝාතනින් ටික දවසකට පස්සේ මේ සම්බන්ධයෙන් අලුත් කතා නිර්මාණය වෙන්න පටන් ගන්නවා. අලුත් කතා එළියට එන්න පටන් ගන්නවා. ක්ලබ් වසන්ත වෙඩි නොවදින සුරයක් පැළඳගෙන හිටියා. ඒ නිසා රත්තරන් ආලේපිත කරපු ජප කරන ලද උණ්ඩ තමයි මේ ඝාතනයට පාවිච්චි කළේ. ඒ ඝාතනය සඳහා යම්කිසි ආකාරයෙන් උල්රාට ප්‍රදේශයේ භික්ෂුවක් මේකට සම්බන්ධ වුණා, මේ යන්ත්‍ර මන්ත්‍ර ජප කරන්න සම්බන්ධ වුණා කියලා ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් YouTube වැඩසටහන් ප්‍රචාරය වෙන්න පටන් ගන්නවා. කවුද මේ භික්ෂුව? කොහොමද එහෙම සිද්ධ වුණේ? මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් හෝ අත්හරණ ගැනීමක් සම්බන්ධයෙන් අපිට පුරවැසෙන විදිහට නම් තොරතුරු ලැබිලා නැහැ. අපි දැක්කේ නැහැ කිසිම මාධ්‍යයක මගේ දැනුවත් භාවය අනුව නම් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඔබේ දැනුවත් භාවය අනුව එහෙම තොරතුරක් ඔබට ලැබිලා තියෙනවා නම් ඒ කුමන විහාරස්ථානයේද කවුද භික්ෂුන් වහන්සේ නැත්නම් කවුද ජප කිරීම සිද්ධ කරේ කියලා නම්ගම් එක්ක තියෙනවා නම් අපි කැමති මේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබත් මේක සඳහන් කරනවා නම් කොහොම හරි එහෙම කෙනෙක් නැහැ. එතකොට කංජිපානි ඉම්රාන් බෝට්ටුවක සාදයක් දැම්මා කියලා කියවෙනවා. ඒකට හිටපු ලංකාවෙන් පලා ගියපු කොළඹ අපරාධ කොට්ටාෂයේ රාජකාරී කරපු IP කෙනෙක් සම්බන්ධය කියලා කියවෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා ඒ ප්‍රස්තුත කාරණාවට අදාළ නම කිව්වහම මතක් වෙන IP අපි කතා කළා. IP දුමින්ද ජයතිලකට කතා කළා. ඔහු කිව්වා ඔහු ඉන්නේ මේ වෙලාවේ ප්‍රංශයේ දේශපාලන රැකවරණ යටතේ. ඔහු කිව්වා ඔහුට ඔහුගේ කඳුරෙන්වත් එළියට යන්න පුළුවන් කමක් නැහැ, නිසි අවසරයක් නැතුව කියලා. එතකොට දේශපාලන රැකවරණේ ලබා ගැනීම කියන කාරණාව ඊටම පුළුල් තැනක තියෙන එකක්. එම ලේසියෙන් පාතාල සමාජිකයන්ට දේශපාලන රැකවරණ ලබා ගන්න පුළුවන් කියලා අපිට විශ්වාස කරන්න බෑ. එතකොට මේ වෙනකොට මොකද්ද මේ ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු? දැන් මං කියන්නේ විවිධ කණ්ඩායම් ඉන්නවා, මාධ්‍යවේදියෝ කියලා පිරිසක්, හිටපු හමුදා නිලධාරීන් කියලා පිරිසක්, විවිධ කණ්ඩායම් මේක ඇතුලේ ඉන්නවා.
මෙතන තව කතාවක් කියවෙන පටන් ගන්නවා. කුමාරයෙකුගේ වමනාවකට දේපල අත්පත් කරගැනීම සඳහා ක්ලබ් බසන්තව ඝාතනය කළා කියලා එක තැනක කියවෙනවා. හැබැයි මේ සියලු සිද්ධීන් පරයමින් ඇඟ කිලිපොලා ඇර සිදුවීමක් තොරතුරක් අපි දැක්කා අද උදේ ලංකා ඊනිවුස් වෙබ් අඩවියේ පළවී තිබෙනවා. ලංකාවේ මම හිතන්නේ ලංකා ඊනිවුස් වෙබ් අඩවිය තහනම් කරලා තියෙන්නේ. නමුත් ලෝකයේ මේ වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලංකා ඊනිවුස් බ්ලොග් පෝස්ට් කියන එක ඇතුළට ගියොත් එහෙම මේක බලන්න පුළුවන්. මේකේ වාර්තා කරලා තිබුණ ප්‍රවෘත්තියක් මෙන්න මෙහෙම. අමල් පෙරේරා, සාලිය පීරිස්, ශානක්‍ය රාසමාණික්කම් සහ අනුර කුමාර දිසානායක ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව. එහි අවසන් ඉලක්කය අනුර කුමාර දිසානායක බව සඳහන් කර තිබුණා. මේ ඝාතන සැලසුම කුමන්ත්‍රණය සිදුවෙන ආකාරය පිළිබඳව යම් ආකාරයකින් කරුණු දක්වා තිබුණා ඒ පුවත් වාර්තාව ඔස්සේ. ඒ ප්‍රවෘත්තියම දක්වා තිබෙන ආකාරයට ක්ලබ්බසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඒකට සම්බන්ධ තුවක්කු කරුණු දෙදෙනා මේ වෙනකන් අත්තනමුට අරගෙන නැහැ. අතන පොලිසිය සඳහන් කරපු විදිහට පළපුරුදු තුවක්කු කරුවන් දෙදෙනෙක් තමයි මේ ප්‍රහාරයට සම්බන්ධ වෙන්නේ. මේ ක්ලබ්බසන්ත ඝාතනය සඳහා කංජිපාල ඉම්රාන් සම්බන්ධ වුණා. ඒකට හොඳම සාක්ෂිය තමයි KPI කියලා මේ උණ්ඩවල ලියලා තිබිච්ච එක. පොලිසියම තමයි මේ කාරණාව මාධ්‍යයට කියන්නේ. ඊළඟට මේ ක්ලබ්බසන්ත ඝාතනයෙන් පස්සේ පෝස්ටර් යුද්ධයක් පටන් ගන්නවා පාතාලයන් අතර. මේ එක පෝස්ටරයක තියෙනවා මෙන්න මෙහෙම. අපේ අයියේ, අපි එක් එක්කෙනා එවනවා, අපිත් එනකම් බලාගන්න. KPI කියලා යටින් සඳහන් කරලා තිබෙනවා එක පෝස්ටරයක්. ඊළඟට මාකතුරේ මදුෂ් භූමදහනය කරපු මහරගම ගොඩිගමුව සුසාන භූමියේ තාප්පේ මේ පෝස්ටර් ගහලා තියෙනවා. තව තැනක දාලා තියෙනවා කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවම දෙනවාමයි. ඊළඟට දාලා තියෙනවා පාතාලයේ හැම එකාම මදුෂ් කිය තැනට එවනවා. මේ පෝස්ටර් යුද්ධය කොහොමද පටන් ගන්නේ? ලංකාව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ පෝස්ටර් යුද්ධයක් පටන් ගන්න තියෙනවා. පෝස්ටර් ගහපු එකෙක් අත්තරවට ගන්න අද වෙනකම් පුළුවන්කමක් ලැබිලා නැහැ. කවුද මේ ෂෝ එක දුවන්නේ? ලංකා ඊනිවුස් ඒ වාර්තාකරුට යුරෝපයේ බුද්ධිංශයක් වාර්තා කළ තියෙන විදිහට ඉන්ටර්පෝල් වොරන්ට් එකක් තිබුණත් රතු වරෙන්තුවක් තිබුණු කංජිපානි ඉම්රාන් යුරෝපයේ කිසිම රටකට සරණාගත භාවය අපේක්ෂා කරලා ඇවිල්ලා නැහැ. එතකොට කංජිපානි ඉම්රාන්ට මොකද උනේ? කොහොමද කංජිපානි ඉම්රාන් හිටියා කියලා අර බෝට්ටුවක දාපු සාදය කියලා ඡායාරූප සහ වීඩියෝ එළියට එන්නේ? කොතනින්ද මේක එන්නේ? කිසිම තැනක කංජිපානි ඉම්රාන්ගේ පැහැදිලි රූපයක් අපිට දකින්නම් වුණේ නැහැ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ලංකා ඊ නිවුස් මේ වාර්තාව දක්වා තිබෙන විදිහට ඔවුන් අනුමාන කරනවා කංජිපානි ඉම්රාන් අතුරුදහන් වී ඇති බව. ඒ වගේම ඔහුගේ ගිණුමට යම් කිසි ආකාරයකින් ඝාතන බැර කරමින් යම් කිසි කණ්ඩායමක් මේ පිටුපස සිටමින් ඝාතන ක්‍රියාත්මක කරමින් සිටින බව. මේ වාර්තාවේ දැක්වෙන විදිහට මේ ඝාතන වගකීම ඔවුන් පොලිසිය පැත්තට යොමු කරන්න උත්සාහ කළා තියෙනවා. ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. මම මේ කරුණු හෙළි කරන්නේ මේ ක්ලබ්බසන්ත ඝාතනයත් එක්ක විවිධ ආකාරයේ පුද්ගල විවිධ ආකාර තොරතුරු සමාජයට මුදා හැරපු නිසා. වෙබ් අඩවියක පළවෙනි තොරතුරක් නිසා මම මේ කාරණාවත් ඔබට මතු කරන්න කැමතියි. ඔබට මතකයිනේ අතුරුදහන් කළා මරා දැමුවා කියලා කියවෙන ප්‍රගීත් එක්නලිගොඩ මහත්මයාත් ප්‍රංශයේදී හම්බ වෙච්ච ඇමතිවරයෙක් හිටියානේ. ඔබට අමතක නෑනේ අරුන්දික ප්‍රනාන්දු. එහෙම රටක් මේ රට එහෙම දැකපු ඇමතිවරයාගෙන් කවුද ප්‍රශ්න කළේ? මොනවද ඔහු කිව්වේ? මෙන්න මෙහෙම රටක්නේ, මෙහෙම ඩ්‍රාමා දුවන රටක්. මෙතනදී ඒ වාර්තාව දැක්වෙන අනුමත නොකළ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රැගිනිට ප්‍රදේශයේ දේශපාලඥයෙකු මේ ඝාතන පිටුපස්සේ ඉන්නවා කියලා. ඊළඟට මන්ත්‍රී රවිරාජ් ඝාතකයින් තවමත් නිදැල්ලේ ඉන්නවා කියලා වාර්තා කරලා තියෙනවා. මේ සිදුවීමත් එක්ක ශානක්‍ය රාසමාණික්ක මන්ත්‍රීවරයා ඔහු සඳහන් කරනවා මේ දේශපාලන ඝාතන පිටුපස්සේ කොළඹ තිබුණු ට්‍රිපොලි කඳවුරත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරපු තමිල් මක්කල් විදුදලේ පුලිගල් කියන පක්ෂේ නායක ශිවලේෂතුරේ චන්ද්‍රකාන්තන් මහත්මයා හිටියා කියලා චෝදනාවක් ඔහු එල්ල කළා තියෙනවා. පසුගිය මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේදී මේ කාරණා ඔහු අනාවරණය කරනවා. මේ හා සමාන කාරණාවක් චැනල් 4 නාලිකාවේ පිල්ලයන් එක්ක වැඩ කරපු ඔහුගේ ලේකම්වරයෙක් කියලා කියාගත්ත පුද්ගලයා සඳහන් කළා තිබුණා. ඒතර මේ කාරණාව මේ වාර්තාව මතු කළා තියෙනවා. ඊළඟට මේ ක්ලබ්බසන්ත ඝාතනයත් එක්ක සමාජයට කියාපන් උත්සාහ කරා කියලා කියවෙනවා. පාතාලයේ සතුව ගිනි අවි තිබෙනවා. මේ ගිනි අවි ඕනෑම මොහොතක පත්තු වෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම ගායන ශිල්පී අමල් පෙරේරා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව වාර්තා කරලා තිබෙනවා. පාතාලයේ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් ලෙස හුවා දක්වමින් අමල් පෙරේරා ඝාතනය වී හැකි බව මේ වාර්තාවේ දැක්වෙනවා. ඊළඟට ලංකාවේ කීර්තිමත් ජනාධිපති නීතිච්චවරයෙක් වෙන සාලිය පීරිස් මහත්මයා ඝාතනය වී හැකි කියලාත් කියනවා. මේ යන
මේ ක්‍රමවේද ඇතුළ මේ කුමන්ත්‍රණය ඇතුළේ ඔහුවත් ඝාතනය කිරීම සැලස්මක් තියෙනව කියලා මේ වෙබ්බඩවිය වාර්තා කරලා තිබෙනවා. බොහොම බරපතල තත්ත්වයක්. මේකට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරගෙන තියෙනවා කියලත් කියවෙනවා. යම් කිසි ආකාරයකින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම පිටුපස නීතිචෝරු සිටිනවා කියන කාරණාව සමාජගත කරලා ඒ ඔස්සේ සාලේ පීරිස් මහත්මයාගේ ජීවිතයට අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරලා ඒ සිදුවීමත් යම් ආකාරයකින් පාතාලයේ account එකට දාන්න උත්සාහ කිරීමක් කරනවාද කියන සැකය මේ පුවත් වාර්තාව මතු කර තිබෙනවා. ඒත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය වාසමාණිකම් ඝාතනය කිරීමේ සලස්මකුත් මේක පිටිපස්සෙ තියෙනවා කියලා කියවෙනවා. අවසානයේ මේ ඝාතන මාලාවේ අවසන් ඉලක්කය ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක විය හැකි බවත් මේ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. දැන් මේ ක්ලබ් වසන්ත ඝාතනයේ ගියපු දුරක් මේ දේවල් පිළිගන්න කියලා මම ඔබට කියන්නෙත් නෑ, පිළිගන්න එපා කියලා මම ඔබට කියන්නෙත් නෑ. ක්ලබ් වසන්ත ඝාතනයත් එක්ක වටපිටාවේ නිර්මාණය වෙච්ච කරුණු කාරණා ගණනාවක් ඔබ අසා තිබෙනවා. එතකොට මේ සියලු කරුණු කාරණා පිටිපස්සේ පරස්පර කරුණු අහන්න ලැබෙනවා. අපරාධය සම්බන්ධයෙන් නිවැරදි සැකකරුවන් නැත්නම් චූදිතයන් අත්තරුණ ගැනීමට හැකියාවක් ලැබී තිබෙන බවක් අපිට මේ වෙනකන් වාර්තා වෙලා නැහැ. අර ටැටු ෂොප් එකේ හිටපු ඒ පුද්ගලයා සහ වාහන තියාගෙන හිටපු ඒකට සම්බන්ධ වෙච්ච අය අරුණාම විඩික්කරුවන් ප්‍රධාන සැකකරුවන් කවුද මොකද උනේ කියලා අපි කවුරුත් දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මම කිව්වා වගේම පරස්පර කතා කියන පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න කළාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන් මේ මොනවද කියන්නේ කියලා ඇහුවද කියන කාරණාව අපිට තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ තවමත් පරස්පර සාක්ෂි අපිට අහන්න ලැබෙනවා. සාරා ජස්මින් ගැන කියවෙච්ච සාක්ෂි, ඇය ජීවිතුන් අතර හිටියා කියලා ඇසින්දුටු සාක්ෂි පවා අද බොරු කියා පිළිගන්න තැනට අපිට වටපිටාව සකස් වෙලා තිබෙනවා. සාරා ජස්මින් ජීවිතුන් අතර ඉන්නවා කියලා ඇසින්දුටු සාක්ෂි පාස්කු කොමිසම් වාර්තාවේ තියෙද්දි සාරා ජස්මින්ගේ DNA වාර්තා ඇය ප්‍රහාරයෙන් මිය ගියා කියලා කාරණාවත් එක්ක ඇගේ DNA වාර්තා ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මලසිරුරු සමග සොයාගත්තා කියන කාරණාව පිළිගන්න කියලා අපිට සමාජයට කියනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා පාස්කු ප්‍රහාරයේ පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුව හිටියා කියලා. හිටපු නීතිපති දප්පුල ලිවර මහත්තයා කියනවා මේ පාස්කු ප්‍රහාරය කවදාකවත් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ, ඒක බරපතල කුමන්ත්‍රණයක් කියලා. මේ ලංකාවේ යුක්තිය පසඳීමේ යාන්ත්‍රණයේ තත්වය ඇත්තටම මේ ලංකා e-news blogs post වාර්තා කළ තියෙන විදිහට කංජිපානි ඉම්රාන් මේ වෙනකොටත් ඝාතනය වෙලාද? කෝ ඔහු? ඔහු කොහෙද ඉන්නේ? ඔහු ඝාතනය වෙලා ඔහුව පෙන්නමින් යම්කිසි පිරිසක් ඝාතන මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවාද? සැකයක් මතුවෙනවා. ඇත්තටම මේක පිටිපස්සේ වෙනත් ඩ්‍රාම එකක් ක්‍රියාත්මක වෙනවාද? වෙනත් පිරිසක් මේක පිටිපස්සේ අතිශෝක්තිජනක ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ජනතාවගේ අවධානයත් පරීක්ෂකයන්ගේ අවධානයත් වෙනතකට යොමු කිරීමේ උත්සාහයක නිරත වෙනවාද? මේ සියලු කරුණු කාරණා පුරවැසියන් විදිහට ඔබ කියවා ගත යුතුයි. මේ රාජ්‍ය තුල අපි නොදකින තවත් රාජ්‍යයක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ රාජ්‍ය බොහොම බලසම්පන්නයි. මේ ගැට ගැහෙන සිද්ධි බොහෝමයක් ඒ රාජ්‍යයේ ඌමනාවන් එපාකම් තෘප්ත කරන බව අපිට පේන්න තියෙනවා. අදට එපමණයි. කියවා ගැනීම ඔබට බාරයි.